අද උදෑසන මම මේ මගේ පාසල් මිත්‍රයෙක්ගේ දේශනයක්කට පොඩි පොඩක් සවන් දුන්නා මගේ මිත්‍රයා ගුරුවරයෙක් මගේ මිත්‍රයා කියනවා ලස්සන දේශනයක් දෙනවා එයාගේ දරුවන්ට ඉගෙන ගන්න ඉගෙනගෙන දේශපාලකයන්ගෙන් රැකියා ගන්න එපා දේශපාලකයන්ට වැඳ වැටෙන්න එපා පස්ස යන්න එපා රැකියා ගන්න උපාධියක් තියාගෙන තමුන් ඉගෙනගෙන රැකියාව තමුන් හොයා ගන්න ඕන කියලා. ඇත්තටම මම ඒ දුන්න උපදේශයට 100%ක්ම එකඟයි. ඒ වගේම මගේ මිත්‍රයාත් කියනවා තැනකදී මේ රට විනාශ කරලා තියෙන්නේ 73 වසරක දේශපාලනය විසින් කියලා. ඇත්තටම දේශපාලකයෝ විසින් කියලා. 73 වසරක දේශපාලකයෝ විසින් කියලා. මම එතන ඇත්තටම කමෙන්ට් එකකුත් දැම්මා. මම මේකට තව දෙයක් එකතු කරන්න ඕන සහ මේකට මම 100%ක්ම එකඟ නෑ. මේ රට විනාශ කරලා තියෙන 73 වසරක දේශපාලකයෝ නෙමෙයි දේශපාලනය කියලා. ඉතින් මම ඇත්තටම හරි කැමතියි මේ මාතෘකාව ගැන හොඳ සංවාදයක් ඇති වෙනවට. මොකද දැන් මේ අපි හැමෝම බයිනෝ දේශපාලනයට. මොකද්ද මේ රට විනාශ කරලා තියෙන දේශපාලනේ මේ රට හදන්න බෑ පිට රටකට යමු පාස්පෝර්ට් එක හදාගෙන ඉන්නා. ඒ වගේ ගොඩක් මං අහලා තියෙනවා හැමෝම වගේ කියනවා. සහ ඉතින් අර ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ දෙසට ගොඩක් අය නැඹුරු වෙනවා. උදෙක් ධනපති පන්තියේ තියෙන යම්කිසි දූෂිත තත්ත්වයකට ඇති විරෝධය නිසා පමණක්. ඉතින් ඇත්තටම මේක අපි හොඳට ඉක්මනින්ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. මේ රට විනාශ කරන්නේ දේශපාලක යෝද දේශපාලනයද කියලා. මම මෙහෙම කියන්නේ දැන් මගේ මිත්‍රයා කියනවා මේ දේශපාලක යෝ පස්සේ ගිහිල්ලා රැකියා ගන්න එපා කියලා. ඒක හරියටම හරි. නමුත් අපි ගත්තොත් මේ දේශ පවතින දේශපාලන ක්‍රමයේ තුල ඔය විදිහට රැකියා නොගැනි රැකියාවක් නොදෙන පාලකයෙකුට යම්කිසි මන්ත්‍රී කෙනෙකුට හෝ ඇමති කෙනෙකුට ඔබ හිතනවා නම් නැවතත් බලයටපත් වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම මං හිතන්නේ ඒක එහෙම බෑ කියලා. මොකද දැන් අපි හිතමුකෝ දැන් තාම හොඳ දෙයක් තමයි දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා රැකියා ගන්න නැති පිරිසක් බිහි වෙන එක. නමුත් අපිට හිතන්න පුළුවන් ද ඒ தත්වයට ජනතාව දියුණුවයි කියලා. දේශපාලකයෝ පස්සේ ගිහිල්ලා රැකියාවල් ඉල්ලන්නේ නැති ජනතාවක්ද ලංකාවේ ඉන්නේ කියලා. එතකොට දේශපාලක යෝත් බලනවා දැන් අපි හිතමුකෝ අපේ ගමේ mantri කෙනෙක් අපිපත් කරගත්ත කියලා. ඒ මිනිස්සයා බලනවා ඒ මිනිස්සයාට නැවත බලයට එන්න නම් අනිවාර්යයෙන්ම කාට හරි රජේ රස්සාවක් දෙන්න ඕන. එහෙම නැත්නම් එයාගේ ආධාරකාරයෙක්ට නිවසක් දෙන්න ඕන. නිවාස ව්‍යාපෘතියකට එයාට උදව් කරපු අයගේ නම් ටික දාගන්න ඕන. එයාට උදව් කරපු කට්ටියගේ නම් ටික දාගන්නේ නැතිව ගමේ ඉන්න වෙනත් ඇත්ත උමනාව තියෙන ඇත්ත දක්ෂතාවය තියෙන නමුත් එයාට උදව් නොකරපු කෙනෙක්ගේ නමක් දැම්මොත් අර එයාට කැම්පේන් ගහපු කට්ටිය එයාට විරුද්ධ වෙනවා. එයාට විරුද්ධ වෙනවා සහ එයාට කැම්පේන් ගහපු කට්ටිය ප්‍රශ්නයක් දානවා. මේ මහත්තයාට අපි තමයි උදව් කරේ. හැබැයි රස්සාවල් දුන්නේ කාටද? මේ කට්ටියට. ඒවල් දුන්නේ කාටද? මේ කට්ටියට. එතකොට ජනතාවත් බලාපොරොත්තු වෙනවා. තමුන් මේ ඇමතිතුමාට මේ මන්ත්‍රීතුමාට පෝස්ටර් ගැහුවා, කැම්පේන් ගැහුවා, කාර්යාල හැදුවා. ඒක නිසා ජනතාවත් බලාපොරොත්තු වෙනවා. ඒ පෝස්ටර් කටවුට් ගහපු ඒ ආධාරකාරයොත් බලාපොරොත්තු වෙනවා මෙයාගේ රස්සාව. එතකොට ඒ අර මන්ත්‍රී හෝ අර ඇමති හෝ එතෙන්ට ගියොත් ඒ මිනිහයා නැවතත් පත් වෙන්න ඕන නිසා ඒ මිනිහයා අර රජයේ තියෙන රැකියා කෝටා එක හෝ රජයේ තියෙන ඇත්තම රැකියා මේකයක් නැති මිනිහයෙක්ට හම්බෙන්න ඕනේ gedera අර ආධාරකාරයට දෙන්නේ නැද්ද? මොකද ඒ මිනිහයාත් නැවත බලයට එන්න ඕනනේ. ඒ මිනිහයාත් ඒ එතන ඒ පීඩනයට ලක් වෙනවනේ. එතකොට මම කියන්නේ මෙතනදී මේ දෙගොල්ලම වැරදි නැද්ද? දැන් මේ ආධාර කරන මිනිස්සු සහ මේ බලයටපත් වෙන මිනිහට එතෙන් ඒක කරන්න වෙන්නේ අර ආධාර කරන මිනිස්සයා ඒක බලාපොරොත්තු වෙන නිසානේ. කොහෙද ලංකාවේ ඉන්නේ මේ එහෙම මේ ප්‍රතිපත්ති මත පදනම් වෙලා ආධාර කරන්නේ කවුද? මේ 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 පාලකයා මේ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති හොඳයි. මට මොකුත් ඕනේ නැහැ. මෙයා මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. එහෙම හිතලා ඡන්ද දෙන කී දෙනෙක් ඉන්නවද ලංකාවේ? එතකොට ලංකාව හදන්න බැරි දේශපාලක යෝ නිසා විතරද? දේශපාලනයම අවුල් නැද්ද? ලංකාවේ දේශපාලනය කියලා මිනිස්සු දැනන් ඉන්න දෙක අවුල් නැද්ද? මොකද ලංකාවේ දේශපාලනය කියලා මිනිස්සු දැනන් ඉන්නේ රස්සාවක් ගැනීම. පිකටින් එකක් මේ පෝස්ටර් එකක් ගහලා රස්සාවක් ගැනීම. මොකද මං අහලා තියෙනවා ගමේ මිනිස්සු ඉන්නවා කවුරු හරි අපි හිතමුකෝ ඔය දේශපාලනකයොත් එක්කලා ඔය සමිති සමාගම් තියෙන ඔය ඉන්නවනේ
කට්ටිය ගම්වල ඒ කට්ටිය ගැන ඇහුවොත් ආරය මොකද කරන්නේ එයා කරන්නේ දේශපාලනය කිරීම කියලා. ඒතර ඒගොල්ලෝ දන්නේ දේශපාලනය කිරීම කියලා අර පක්ෂයේ වැඩ කිරීම. පක්ෂයට රැස්වීම සංවිධානය කිරීම පක්ෂයට මේ ජනතා මේ මේ පෝස්ටර් ගැසීම පෙළපාලිය යෑම උද්ඝෝෂණ වලට යෑම ඒක තමයි දේශපාලනය කිරීම කියනවා කියලා දකි. එතකොට දේශපාලනය කරනවා කියලා ජනතාව විසින් හඳුන්වාගෙන ඉන්න එකම නේද වැරදි. එතකොට ඒක නිසා නෙමෙයිද මේ ක්‍රමය ඇති වෙලා තියෙන්නේ. එතකොට මම හිතන්නේ මේකට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු අඩුපාඩුවක් තියෙනවා මේ විදිහේ සමාජයක් මේ විදිහේ ජනතාවක් හැදිච්ච එක ගැන. හැදිච්ච එකට. මොකද ඇත්තටම කවුරුත් තමන් බලන්නේ හැමෝම මොකක් හරි දේශපාලකයා පස කියලා රැකියාවක් ලබා ගැනීමනේ. තමු රැකියා උත්පාදනය කිරීම ගැන කවුරුත් හිතන්නේ නැහැ නේද? උපාධිධාරියෙක් වුණත් සමහර කෙනා දැන් උපාධිධාරියෙක් වුණාම මේක හරි කියලා. උපාධිධාරිනුත් කරන්නේ පිකටින් වල බෝඩ් ක්ලෑලියුස් එකේ පාර ගිහිල්ලා රැකියාවල් දියව් දියව් කියන එකනේ. දැන් දියව් දියව් වාදය කොමියුනිස්ට් වාදය වෙලානේ. කොමියුනිස්ට් දැන් කාල් මාක්ස් දන්නවනම් දියව් දියව් වාදය තමයි මේගොල්ලෝ මේ කාල් මාක්ස් වාදය කියලා අල්ලන් ඉන්නේ. මාක්ස් වලින් නැගිටලා ඇවිල්ලා බෙල්ලවල දාගන්න. ඉතින් ඒ වගේ ලෝකයක් නේ මේ මේ බිහි වෙලා තියෙන්නේ. එතකොට මම දකින විදිහට මේක මේ මුළු සමාජයක් ඇති වෙ යුතුයි සමාජයේ දේශපාලක යෝධ වැරදි 73 වසරක එහෙම නැත්නම් අපි කාගේ කාගේ හිත් තුල තියෙන අපි දේශපාලනය යැයි හඳුනාගත්ත දේද වැරදි කියලා මං හිතන්නේ ඉක්මනින්ම ලොකු සංවාදයක් ඇති වෙන්න ඕන සමාජය තුල. එහෙම නැතුව මේක අපි හැමදාම දේශපාලකයාට බැන බැනදී අපිත් බලා අපිත් ඇත්තටම හැමදෙස්සෙම බලාපොරොත්තු වෙනවා මේ රටේ මොනවා හරි වෙනසක් සිද්ධ වෙයි කියලා. ඉතින් අපි නිතරම උත්සාහ කරනවා මේ වෙනස ඇති කරන්න. නමුත් මේ වෙනසක් නම් ඇති කරන්න බෑ. හැමදාම අපි වැරදි දෙයක් ඔළුවේ තියාගෙන ඉන්නකොට ඉතින් අපි දේශපාලක යෝටම බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. 73 වසරක දේශපාලනය يعني ජනතාව තුල තියෙන දේශපාලනය වැරදි කියන එක අපි අඳුරගන්න ඕනේ. බොහොම ස්තුතියි අපි සංවාදයක් ඇති කරමු.